අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය යොමු වන්නේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත රටටම තිබෙන ප්‍රශ්නය කවුරුත් වැඩ නොකිරීම ජනපති කියයි මන්තිරු නීතියේ පෙරහුරු කාලය තවත් සතියකට දීර්ඝ කරයි අටලු ගමදී පොලිසියට පහර දුන් ප්‍රධාන සැකකරු බණ්ඩාරවෙලදී අත්අඩංගුවට නීති විරෝධීව මෙරටට ආනයනය කළ විශාලතම කහතොගේ පොලිස් දැලේ අද සිට යලිත් වැසි ධීවර කටයුතු වලින් බලකින් නැයි අනතුරු ඇඟවීම දැන් දේශීය පුවත් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විශාලතම කහතොගේ බ්ලූ මෙන්ඩල් ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වී තිබෙනවා ब्लू मेडल पोलिसियट लद तुरतुराक मत अद अलुयम सेदुकल मेहयमकिन अनतुरुव कहा किलो तेस्तुन दहसाक पोलिस बारियट गात बवाय बसनाहिर पलात बार ज्येष्ठ नियोचे पोलिस पते देशबंधु तेन्नकोन महता संदहन कले मेयातर माकंदुरे मदोश के समीपतम गोलिकुवन आमी शिवानेमति अन्वर्त नामेन हेदिनु सककरुवेक अलुत्कम प्रदेशेदी अतडंगुवट गेन तिबेनवा ए अतुलु आरक्षक अंश दिवेन पुरा सेदुकल बेटलीम किहिपयाक देन ब्लू मैंडल पोलिसियट लद तुरतुराक मत गबडा संकीर्णीक तिबु अडी हतलिहे कंटेनर रथ तुनक संगवा तिबु कहतुग्या ब्लू मैंडल पोलिसिय विसिन अत्तरंगुवट गेन तिबेनवा තීරුවද මුදල් වංචා කරමින් රේගුවෙන් නීති විරෝධී ආකාරයෙන් පිටතට ගන්න ලද කහ කිලෝග්‍රෑම් 33000ක් අඩංගු කන්ටේනර් රථ 3ක් සහ ඒවා නැවත පටවා යැවීමට සූදානම් කර තිබුණු තවත් ලොරි රථ 4ක් ඒ රථවල රියදුරන් සහ මේ කටයුතු සම්බන්ධ වෙච්ච ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරු දෙන්නෙක් මුළු සැකකරුවන් 10 දෙනෙක්ව රථ නැමති බ්ලූ මෙන්ඩල් පොලිසිය නිලධාරීන් සමත් වෙලා තියෙනවා මේ අතදැඟුට ගත්ත කහතොගේ වටිනාකම රුපියල් කෝටි 11ක් වැනි බව දැනගන්න ලැබිලා තිනවා ඒ අනුව මේ ආකාරයට වංශනික ලෙස මේ කහතොගේ වරායෙන් එළියට අරගෙන ඉවරලා මේ විදිහට පිටත් කරන්නට සම්බන්ධ වෙච්ච මේ කූර ව්‍යාපාරය සමග පිටපස සිටින සියලුම පුද්ගලයන්ව කෙටි කාලයක් තුළ අත්දැකීම සඳහා පුළුල් විමර්ශනයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඔව් මේ කහතොගේට අමතරව උඳු වටවල තිබ්බා ඒ වගේම වීදුරු සහිත ලී රාමු राज्य सिट मेम द्रव्य गिन्वायति बवाई वार्तावान्ने माकतुरे मधुष्के समीपतम गोलेकुवन अलुद्गम पादागुट प्रदेशे पदिंची आमी शिवा नेमत्ता अलुद्गम पादागुट दी अत्तरंगुट गेन तिबेनवा कलुतर कोट्टास विस मद्रव्य वेटली मेकके सिदुकल मेम वेटली मेदी हेरोइन मत्कुडु ग्रैम तुनाक शोट्गन अवियाक जीव अद्बोम्ब्याक युदहमुदा निल एंदुम देकाक वेडिनवादिन कबायाक जीव पतुराम दहायाक युदहमुदा हिस्पेसुमाक पोलोन्नरुव सितियमाक सहा 231 वन बलसेना मूलस्थानी लिपिलेखन किहिपयाक्द सेककरु सतुव तिबी पोलिस अत्तरंगुट गेन तिबेनवा සිය පුතුන් දෙදෙනා සමග හිරොයින් ජාවාරම්ක නිරත වූ 67 වැනි කාන්තාවක් පල්ලෙවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව කොටදිනියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇගේ එක් පුත්‍රයෙක්ද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය සඳහන් කළේ. අඹගස්දුව පොලිසිය මගින් ඊයේ පස්වරුවේ සිදු කළ හදිසි බැටලීමකදී වියලි ගංජා සහ නිවසක් ආසන්නයේ වගා කර තිබූ ගංජා පැල දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලසුනකයෙකුගේ සහාය ඇතිව සිදු කළ මෙම වැටලීමේදී ගංජා මිලිග්‍රෑම් 2500ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. කලුතර කොට්ටාස දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත මතුගම නගරයට සහ අවට ප්‍රදේශවලට ගංජා බෙදා හැරී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 220ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් 38 හැවිරිදි සැකකරු අද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බණ්ඩාරගම අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බණ්ඩාරවිලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුකිය නබවනදා බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ නිවසක් තුල ගංජා ජාවාරම් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම නිවස වැටලීමට ගිය අවස්ථාවේදී එහි සිටි කාන්තාවන් සිව් දෙනෙක් හා පිරිමි පුත්කලින් සිව් දෙනෙකු අදාළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණා. එදී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහර දී තිබූ අතර ඉන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් කාන්තා පොලිස් සැරේන්වරියක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලැබුවා. අදාළ පහර දීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් එදිනම අතරංගුවටගත් අතර මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රී 10ට පමණ බණ්ඩාරවිල බස් නැවතුම් පොලේදී පොලිසිය විසින් අතරංගුවටගෙන තිබෙනවා. मेलिस अतरंगुट पत्व एत्ते मोहम्मद फारिफ रिफाई नोहोत गोटुकुल रिफाई नमति पुत्कले उपवाई पोलीसिय संधान कले कोलंब सहा तदासन्न प्रदेश्वल वाहन तदबदेट विसंदुमा क्लिस क्रियात्मक कल मांतीरु नीतिये पिरहुरु काले तवत सतेकें दीर्ग किरीमट पियवर गत्मव रतवाहन पालन सहा मार्गा रक्षाव पिलिबंद पोलिस अधिकारे इंदिक हपुगड महता पवसनवा කොළඹ සහ තදාසන ප්‍රදේශවල වාහන තදබදයට විසඳුමක් ලෙස පසුකිය සඳුදා දින සිට මන්තිරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගනු ලැබුවා. ඒ අනුව ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ධාවනය කළ යුත්තේ බස් රථ සඳහා වෙන් කර ඇති මන්තිරු වල පමණක් වනවා. කෙසේ වෙතත් කොළඹ නගරය තුල ක්‍රියාත්මක වන මන්තිරු නීතියේ පෙරහුරු කාල සීමාවෙන් පසු මන්තිරු නීතිය උල්ලංඝනය කරන රියතුරන්ට එරෙහිව රුපියල් 2000ක දඩ මුදලක් පැවරීමට පියවර ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස ක්‍රියාත්මක වන මන්තිරු නීතිය පිළිබඳව රතවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතාගෙන් අප විමසීමක් සිදු කළා. එම සතිය තුල ආරම්භ කරන ලද නැවත ආරම්භමු මහමග විනය යන තේමාව යටතේ මන්තිරු නීතිය අද පස්වෙනි දිනට ක්‍රියාත්මක කෙරුණා. එම නිසා අද දින මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී මන්තිරු හතරක් තිබෙන මාර්ගයේ පළමු වන වම්පස මන්තිරුවත් දෙවන වම්පස මන්තිරුවත් අද දින බස් රථ සහ යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සදා ධාවනය කිරීම දිට සැලසුවා. මෙහිදී තදබදයකින් තොරව වාහන ඉදිරියට ගමන් කිරීමට අවස්ථාව සැලසුණා. එළඹෙන සෞදා දින සිටද මේ ක්‍රියාත්මක නම්වල විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ඒ ඩ්‍රෝන කැමරා අංශයේ සහයෝගයක් ඇතුව ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ටාසයේ වීඩියෝ කණ්ඩායමුත් ශ්‍රී ලංකා පොලිසියේ සමීප රූප ආවේශන කොට්ටාසයේ CCTV සවිකරනද ඒ වාහනවලුත් මෙලෙස රථ වාහන තදබදයක් නිර්මාණය කරන ඒ වගේම රියදුරු මහතුන් අධිකරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් විරුද්ධව අපි ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. උදාහරණයකට ත්‍රිරෝද රථ රියදුරු මහතෙක් අපි නිවැරදි මාර්ගයට හදා ගැනීම උව කරන වැරදි පෙන්නලා හදා ගැනීම තමයි තා වැදගත්. රටටම ඇති පොදු ප්‍රශ්නේ වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව වූ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක උනත් ක්වොලිටි එක නැහැ නේ, වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම දැන් ඒක ගවර්න්මන්ට් නෙමෙයි, කොන්ට්‍රැක්ටර්ස් ලා ඔක්කොම ප්‍රයිවට් සෙක්ටර් එකට දීලා තියෙන්නේ. හැබැයි වැඩ කරන්නේ නැහැ. මේක තමයි මේ අපේ මුළු රටේම තියෙන ප්‍රශ්නේ, වැඩ නොකිරීම. ප්‍රයිවට් සෙක්ටර් එක වේවා ගවර්න්මන්ට් සෙක්ටර් එක වේවා කරන්නේ නැහැ වැඩ. දැන් මේ කොළඹ වුණත් බැලුවම විශාල බිල්ඩින්ග් ටිකක් තියෙනවා, වැඩ නම් යන්නේ නැහැ. ඉතින් මේවා පුෂ් කරවන්න වෙනවා. හැදෙන්න තියෙන බිල්ඩින්ග්ස් ටික හදන්න ඉක්මනට.
दिवैने प्रमुखतम यात्रुपदी आनयने करण लबन नियोजितेन पिरिसाक विपक्ष नायक सजित प्रेमदास महता हमवे वर्तमानी ओन मुहुन दी सिटन गैटलू किहिपयक पिलिबंद साकच्छा कर तिबेनवा दिवैने प्रमुखतम यात्रुपदी आनयने करण लबन नियोजितेन पिरिसाक पासुकेदा विपक्ष नायक सजित प्रेमदास महता हमवे वर्तमानी ओन मुहुन दी सिटन गैटलू किहिपयक पिलिबंद साकच्छा करण लबुआ මෙතනවල මෙරට වෙළඳපොළ තුල ඉල්ලුම සඳහා යතුරුපැදී නොමැති බවත් දවසරකට සරිලන වාහන අතිරික්තයක් ඇති බවට කරුණු ලබන ප්‍රකාශ සත්‍ය නොවන බවත් ඔවුන් විපක්ෂ නායකවරයා සමග ප්‍රකාශ කර සිටියා. පොදුවේ මෙරට වාහන වෙළඳපොළ තුල පවතින ගැටලු රාශියක් පිළිබඳවද ඔවුන් ප්‍රකාශ කළ අතර විපක්ෂය ලෙස මේ පිළිබඳව සිය දැඩි අවධානය යොමු කරන බවයි විපක්ෂ නායකවරයා අදාළ නියෝජිතයින් පිරිසට සාතික වී ඇත්තේ. ගෝලීය කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3276 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 5 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලෙක්, කටාර් සිට පැමිණි පුද්ගලෙක්, මැඩගස්කරයේ සිට පැමිණි පුද්ගලෙක් හා ඕමාන් සිට පැමිණි පුද්ගලින් දෙදෙනෙකු ඊට ඇතුළත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3276ක් ලෙසයි. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලින් 3043 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 220ක්. ඊයේ දින තුල පමණක් මෙරට PCR පරීක්ෂණ 1640ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 262378ක්. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව විදේශයන්හි රැඳී සිටි පුද්ගලින් 109 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. අධිකාරී ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙන්නෙම මේ සමැදිව මේක සම්පූර්ණ ඒ ආකාරයෙන් පාලනය කරලා රටේ අනිකුත් දේවල් සාමාන්‍ය පරිදි කරගෙන යන්න අවස්ථාව ලබා දෙන ආකාරයෙන් කටයුතු කරන්න කියලා අද උදෑසනත් මට අධිකාරී ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා. පිටරටවල ඉන්න අපගේ ශ්‍රී ලාංකිකයන් දිනපතා වගේ රැගෙන එනවා. යම්කිසි සැලසුමකට අනුව මේ දක්වා අපි 42000කට අධික සංඛ්‍යාවක් ත්‍රිවිධ හමුදාවෙන් මේ ආකාරයෙන් නිරෝධායනය කරලා සමාජයට එකතු කරලා තිබෙනවා අපගේ ශ්‍රී ලාංකිකයන්. එතකොට ඒත් එක්කම 30000කට අධික සංඛ්‍යාවක් විදේශ රටවල ලිමුත් අපි රැගෙන අවිල්ල තිබ්බ. අපි ඒක නවත්වන්නේ නැහැ. නමුත් ඒකේ යම්කිසි හැමෙන් සමහර විට ගේනවා කියලා පේනවා ඇති. නමුත් අපි කරන හැම ක්‍රියාවලියක්ම කරන්නේ සමාජයට කොවිඩ් ආසාදින නොවන ආකාරයෙන් වග බලාගෙන කටයුතු කරා. ඉතින් ඒ අනුව මේ අවස්ථාවේ මේ ආකාරයෙන් අද දින වෙන විටත් 6000කට විතර ආසන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුල නිරෝධායන වෙන. ඉතින් ඒ කට්ටියත් නිරෝධායන වෙන ගමන් ඔවුන් අතරේ මේක පැතිරෙන්නේ නැති ආකාරය බලාගන්නත් විශේෂයෙන්ම අපි කියව යුතුම කාරණයක් තිබෙන්නේ අපි නිරෝධායන මධ්‍යස්ථාන නම් ත්‍රිවිධ හමුදාවෙන් කරගෙන යන්නේ ඒ කට්ටියගේ සමාජය අපි දන්නවා. විශේෂයෙන්ම අපි මේ අවස්ථාව වෙන විට හෝටල් වලට අවස්ථාව ලබා දීලා තිනවා නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යමින් ඔවුන්ටත් යම්කිසි මුදලක් උපයාගෙන ඔවුන්ගේ රැකියාවනුත් පවත්වාගෙන යන ක්‍රමවේදයක්. ඉතින් අපි මේ කට්ටියෙන් තමයි විශේෂයෙන්ම ඉල්ලන්නේ ඔබ මේ යම්කිසි හෝටලයක නිරෝධායන කරනු ලබන හෝටලයක සිටිනවා නම් කිසිසේත් සෞඛ්‍ය උපදෙස් වලින් පටහැනිව ක්‍රියා කරන්න එපා. ඔබ වගේ කණ්ඩායම් වලින් තමයි යනවා නම් සමාජයට ගත වීමට හැකියාව තිබෙන ඉතින් ඒකින්ද අපි කෙසේ හෝ සමාජගත වීම වළක්වා ගන්න ඕනේ. දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද සිට ඉදිරි දින කිහිපයේදී මධ්‍යම ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං හෝ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබැවින් හෙට දිනේ සිට 22 වෙනිදා දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නිරත වීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගල් හා මාතර යන දිස්ත්‍රික්කවලට අද සිට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර දිස්ත්‍රික්ක මධ්‍යම වගේ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි ඒ අතර සුරවාරවල සූර්යාලෝකයේ වැටෙන සත්‍යනොත් තියෙනවා. ඊට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ගත්තොත් විශේෂයෙන්ම උතුරු මැද වයඹ, තිරිකුණාමලය, හම්බන්තොට,
සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තේ මේ සුළං තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා. මේ සුළඟේ වේගය 60 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. වැසිස් සමග මේ තත්ත්වය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව දීවර ප්‍රජාවට කියනවා නම් පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. මෙම වැසි තත්ත්වය බොහෝ විට මේ තියෙන්නේ දිවයිනේට බලපාන නිතිදිග මෝසමේ අවසන් භාගයේ. එතකොට මේ තත්ත්වය අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම 21 දින දක්වා අඩු වැඩි වෙමින් දිවයිනේ නිත් දෙකොටසේ මේ වර්ෂාපතනයේ පවතිනවා කියන එක තමයි කියන්න තියෙන්නේ ජනතාවට. මහත් දුෂ්කරතා මැද්දේ සිය ජීවිතේ පවත්වාගෙන යන බලංගොඩ ඉත්තගල්ලියායි ගම්මානයේ ජනතාව පිළිබඳවයි මේ අනාවරණය. මේ බලංගොඩ වැලිගපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් හඳගිරිගොඩ ඉත්තගලයායේ ගම්මානයයි. පවුල් 25ක පුද්ගලයන් 100 දෙනෙකුටත් වඩා ජීවත් වන මේ ගම්මානයේ ජනතාව මහත් අපහසුතා මැද්දේ සිය ජීවිතය ගත කරන්නේ මූලික අයිතිවාසිකම් පවා අහිමි වූ පසුබිමකයි. විදුලිය, පානීය ජලය මෙන්ම මාර්ග පද්ධතියක්ද නොපැවතීම හේතුවෙන් මේ ගම්මානයේ අදටත් උපදින දරුවන් දුක උරුම කරගන්නේ පාරම්පරික උරුමයක් ලෙසින්. කිසිඳු ඉඩමකට ඔප්පු හිමි නොවීම හේතුවෙන් මේ ගම්මානයේ ජීවත් වන මිනිසුන් తాවකාලික නිවාස තනා ගනිමින් ජීවත් වන බවයි අපට වාර්තා වුණේ. අපේ දෙමව්පියන් වැඩිහිටියන් ඒ වගේම අපි ඊට පස්සේ අපේ දරුවෝ අපේ දරුවන්ගේ දරුවොත් අද ජීවත් වෙනවා. පරම්පරා හතරක් මේ වෙනුවට ජීවත් වෙනවා. ඒත් මේ කිසිම මූලික අයිතිවාසිකම් අපිට නැහැ. ඒ කියන්නේ අපිට නිවාස ඉදිකර ගැනීම සඳහා අපිට අවසර නැහැ. රාජ්‍ය සේලකඳුමත් එක්ක කතා කරපන් කියන්නේ මේ වනජීවීකෙ මේ ඉඩම් අපිට තවම දීලා නැහැ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අධිකර ජනාධිපතිතුමාටත් ආගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් මේ හැමෝම එකතු එකතු වෙලා අපිට මේ අපේ මේ ගම ගැන ගම්මානයේ සිට මීටර 200ක දුරින් විදුලි බලාගාරය පිහිටා ඇතත් මේ ගම්මානයේ ජීවත් වන කිසිම පුද්ගලයෙකුට කුප්පි ලාම්පු එළියෙන් මිදෙන්නට තවමත් අවකාශයක් ලැබී නැහැ. විදුලි බලාගාරයේ තියෙන්නේ අපේ මේ ඉස්සරහාමයි මීටර 200ක් අතර වගේ තමයි දුර තියෙන්නේ. ඒ තිබිලත් අපිට තාම විදුලිය නැහැ. අපි ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ කුප්පි ලාම්පු එළියෙන් මිදිලා ආලෝකය ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ලාම්පු තෙල් වලින් තමයි ඉතින් ලාම්පු පත්තු කරන ජීවත් වෙන්නේ. ලාම්පු තෙල් ගේන්න යන්න ඕනේ කිලෝමීටර 3ක් විතර. ඉතින් මේ රෑ එළි වෙනකන් ලාම්පු එළිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ මොකද මේ අලිති ගේනවා කොයි වෙලාවෙ. එක රෑයකට ලාම්පු තෙල් භාගයකට කිට්ටු විතර අපේ ගෙදර පත්තු වෙනවා. ගම්මානයේ ජනතාව සිය පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ මේ ගම්මානයේ හරහා ගලා යන කටුපත් ඔයේ ජලයෙන්. එම ජලය කිවුල් බවත් එම ජලය පානය කිරීම හේතුවෙන් බොහෝ දෙනා රෝගාබාධයන්ට ලක්වන බවත් ගම්වාසීන් අපට පැවසුවා. ගොවිතැන් සඳහා ජලය සපයා ගැනීමද ඉත්තගල් යායට අදවන විට මහත් අභියෝගයක් වපා ගොවිතන් කරන්නේ. ඉතින් මෝටර් රෝලින් මේ වතුර ගහ ගන්න බොහොම අමාරු ලාම් තෙල් ගන්න හරි හිමේ. ඇල හදා ගන්න තියෙනවා නම් අවුරුදු 40කටත් එහා අමුණක් බැඳපු එකක් තියෙන මහත්යෙන්. ඉතින් ඒකෙන් සෑහෙන දුරක් ගොවිතන් කට්ටියට ගොවිතන් කරගත්ත හැකි. ගම්මානයේ වටා විදුලි වැටක් ඉදි කර තිබුණද වනාලින් ගම් වැදීම හේතුවෙන් සිය වගාබිම් සියල්ල වන අලින්ටම කැප කර නිහඬව සිටින්නටයි ඉත්තගල්ලියායේ මිනිසුන්ට සිදු වී ඇත්තේ. ගම්මානයේ කාටත් එගොඩ මෙගොඩ යාම සඳහා ඇති ඒ දණ්ඩද මරණයකට අතවැනීමක් බවයි මේ රූපරාමු පෙළදුටු අපට පසක් වුණේ. අපි දැන් වලපයයකට පයගෙන ඉන්නේ. ඉතිසිල ඉක්මනට මෙතන යන්න දෙන්න පුළුවන්කව පෙට්ටියවත් උසයන් දෙයක් නැහැනේ. ඒකට යන්න බෑ, මොකද හටින්න බෑ. ජීවත් වීම සඳහා අවැසි අවම අවශ්‍යතාවයන් සපුරා දෙන ලෙස ඉල්ලා සිටින මේ ජනතාවගේ ශෝකාලාපය වගකිව යුත්තන්ගේ අවධානය පිණිසයි.
දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් මඩකලපුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ වන්නියාර පාරේ නිවසක ළිඳකින් දින 40ක් පමණ වයසැති බිලිඳිකුගේ මල සිරුරක් මඩකලපුව පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර එහිදී සිදු කළ විමර්ශනමකින් අනාවරණය වී ඇත්තේ දරුවාගේ මව විසින් බිලිඳාගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි. ඒ අනුව මඩකලපුව පොලිසිය විසින් සැකකාර කාන්තාව අතරංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රක්ෂිත බන්දනාගාරගත කර තිබෙනවා. ඔක්කම්පිටිය මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් සොයා කැණීම් කර සිටි පුත්කලින් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ ඔක්කම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම කැණීම් සිදු කිරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ද ඔක්කම්පිටිය පොලිසිය විසින් සිය බහරයටගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා බැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හැටන් දික්කොය දරවල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අද උදෑසන සිදු වූ මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.